ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක් අද ක්‍රිස්තු වර්ෂ 2015 වූ ඔක්තෝබර් මාස 28 වෙනි බදාදා දිනේ අද දින ඉරුදාව පෙරවරු 5:00 විනාඩි 57ට ඉර බැසීම පස්වරු 5:00 විනාඩි 52ට රාහු කාලයේ දිවා කාලයට මධ්‍යාහන 11:00 විනාඩි 54 සිට පස්වරු 1:00 විනාඩි 24 දක්වා පවතින්නේ රාහු කාලයේ රාත්‍රී කාලයට මධ්‍යම රාත්‍රී 11:00 විනාඩි 54 සිට රාත්‍රී 1:00 විනාඩි 25 දක්වා පවතිනවා අද දින මරුසිත දිසාව නිරිත දිසාවයි ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් නැගිටින දිසාව යොදා ගන්නට පුළුවන් මේෂ ලග්නය වෙනදාට වඩා අවංකව ජීවිතය තුල තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි මේෂ ලග්නෙහි ඔබට අද දිනේ පෙන්වුම් කරන්නේ අන්නන් සමග කටයුතු කිරීමේදී පමණට වඩා නිවට නියාලු ස්වභාවයකින් කටයුතු කරන ආකාරයක් පෙන්වුම් කරන නිසා ඔබගේ ධෛර්යය සහ උනන්දුව කැපවීම වගේම නිර්භීත භාවයේද පෙන්විය යුතු දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන් පමණට වඩා පරිබාහිර පුද්ගලයන් ඔබගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී නම් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුයි අන්නන් සමග කරන්නා වූ හවුල් ගනුදෙනුවලදී ඉතාමත් ඉවසිලිවන්තව සහ ප්‍රඥාවන්තව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. කෙසේ නමුත් ඔබ බුද්ධිමත්ව සහ ඥානාන්විතව කටයුතු කිරීම නිසා ඔබට සිදුවීමට යන බොහෝ පාඩු ඔබට වළක්වාගෙන කටයුතු කළ හැකි වෙනවා. කෙසේ නමුත් මුත්‍රා අඩස්සිය සහිත රෝග තත්ත්වයන් වගේම මලබද්ධය වැනි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. වෘෂභ ලග්නය ඉදිරිපත් වන කටයුතු වල නවතාවයක් ප්‍රගතියක් ඔබට අපේක්ෂා කරන්නට පුළුවන්. යෙදෙන ඕනෑම කටයුත්තක් ඉතාමත් ක්‍රියාශූර ආකාරයට කළ හැකි වෙන විශේෂ දක්ෂතාවයක් ඔබගේ චරිතය තුළින් විද්‍යාමාන වෙනවා. වෙනදාට වඩා විවෘතව සහ අවංකව අන්‍යයන් සමග ගනුදෙනු කළ හැකි වෙන දිනයක් වශයෙන්ුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම පවුලේ අයෙකුගේ විශේෂ වැදගත් අවස්ථාවකට සහභාගී වීමේ වැඩි ඉඩකඩක් පෙන්눔 කරන දිනයක් වශයෙන්ුත් අද දිනය හඳුන්වන්න පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රගතියක් ඔබට අපේක්ෂා කළ හැකි වෙන නිසා තරංකාරයෝ යෙදෙන්නා වූ අධ්‍යාපනික ශාස්ත්‍රයන් තුළින් ඔබට විශේෂ ජයග්‍රහණයන් අත්පත් වෙන වග පෙන්눔 කරනවා. මෙනු සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමට ඉතාමත් යෝග්‍ය දිනයක්. කෙසේ නමුත් පපුවේ දැවිලි සහිත රෝග ආමාශක රෝග ආමවාතයේ වැනි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. මිතුන් ලග්නය විවෘතව අවංකව නිසි කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි මිතුන් ලග්නෙහි ඔබට අද දිනය පෙන්වුම් කරන්නේ. බොහෝ බුද්ධිමත්ව ප්‍රඥාවන්තව කාලයේ නිසි පරිදි කළමනාකරණය කරගෙන කාලය සැලසුම් කරගෙන කටයුතු කරන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම තැන්පත් ධනයේ උසස් වර්ධනයක් පෙන්වුම් කරනවා. ඔබගේ චංචල නිශ්චල දේපල සම්බන්ධයෙන් මෙතෙක් කලක් පැවතුණු බාධක ඉවත්ව ඔබට වාසිසහගත ආකාරයට ඔබගේ කටයුතු निराකරණය වන වගත් විශේෂයෙන්ම පෙන්වුම් කරනවා. මෙනු අනාගතයේ සම්බන්ධ වැදගත් තීරණ ගැනීමට අද දිනේ ඔබට ඉතාමත් යෝග්‍යයි. විවාහය සම්බන්ධයෙන් මෙතෙක් කලක් පැවතුණු බාධක ඉවත් යන වග විශේෂයෙන්ම පෙන්වුම් කරනවා. මෙනු අනාගතය පිළිබඳව නව තීරණ අනුව කටයුතු කරන යහපත් වාසනාවන්ත දිනයක් වශයෙන් අද දිනේ ඔබට හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෙම් රෝග තත්ත්වකින් පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. කටක ලග්නය අන්‍යයන් අතර බලවත් ලෙසට කටයුතු කිරීමට සිද්ධෙනවා තරමක් දුරට ආත්මාර්ථකාමී අදහස් සිත් තුළ ජනිත කරවන දිනයක්
තමන්ගේ අරමුණු සහ අපේක්ෂාවන් කෙසේ හෝ ජයගැනීමේ දැඩි අධිෂ්ඨානශීලී ගුණය නිසා ඔබගේ බොහොමයක් අපේක්ෂාවන් සාර්ථකත්වයට පත්වෙනවා. විශේෂයෙන්ම රැකියාවේ කටයුතු වලදී ඔබගේ දක්ෂතාවය සහ හැකියාව මැනවින් කැපී පෙනෙනවා. තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට ඉතා යහපත්. ඔබ හවුල් ව්‍යාපාරිකයෙක් නම් අන්‍යයන්ගේ අපේක්ෂාවන් සහ අරමුණු වලට වඩා ඔබගේ අපේක්ෂාව සහ අරමුණ ජයගත හැකි වෙන දිනයක් වශයෙන් අද දින හඳුන්වන්නට පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව පිබිදීමක් ඇති වෙන බවකුත් පෙන්눔 කරනවා. විවාහය සම්බන්ධයෙන් පැවතුණු බාධක ඉවත් යන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා. අක්ෂිගත රෝග, සන්ධිගත දුබලතා සහිත රෝග තත්ත්වයකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. සිංහ ලග්නය හැඟීම් පාලනය කරගෙන ඉවසිලිවන්තව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි සිංහ ලග්නයේ ඔබට අද දිනේ පෙන්눔 කරන්නේ. වෙනදාට වඩා අන්‍යයන් පිළිබඳව සිතා බලා පරාර්ථකාමී චරිතයකින් යුතුව කටයුතු කරන දිනයක්. ඉවසිලිවන්තව ජීවිතයේ අරමුණු ජය ගැනීමට වෙහෙසෙන නිසා ඔබගේ බොහොමයක් අපේක්ෂාවන් අද දින තුලදී සාර්ථකත්වයට පත් වෙනවා. තම අධ්‍යාපනය සම්බන්ධ, රැකියා සම්බන්ධ වගේම විශේෂයෙන්ම විවාහය සම්බන්ධයෙන් පැවතුණු බාධක ඉවත් වෙන බවකුත් පෙන්눔 කරනවා. නව හිතවතුන් හිතවතියන් හඳුනාගත හැකි වෙන දිනයක්. ඔබගේ අපේක්ෂාව සහ ඉලක්කයේ ජය ගැනීමට අවශ්‍ය කරන පරිබාහිර උදව් උපකාර උපදෙස් ඔබට යහපත් ආකාරයට උසස් ආකාරයට ලැබෙන දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, හදිසි වැටීම් තුවාලීම් ආදී පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. කන්‍යා ලග්නය බොහෝ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් හිතා බලන දිනයක් වශයෙන් තමයි අද දිනය කන්‍යා ලග්නෙහි ඔබට පෙන්눔 කරන්නේ. ඔබගේ දැනුම සහ ඥාන ශක්තිය උසස් ලෙසට වර්ධනය කරගත හැකි. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රගතියක්, නව දියුණුවක් ඔබට අපේක්ෂා කරන්නට පුළුවන්. නිසි පරිදි සැලසුම් සහගතව ජීවිතයේ අරමුණු ජය ගැනීමට නිසි කලමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන දිනයක්. බොහෝ කටයුතු නිසි පරිදි නිසි වේලාවට, කලට වේලාවට, වේලාවට කලාවට අවසන් කරගත හැකි වෙන දිනයක් වශයෙන්ුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් ඔබගේ තැන්පත් ධනෙ නව දියුණුවක්, නව ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි වෙන නිසා ඔබ ව්‍යාපාරික ශාස්ත්‍රයක නිරත වන්නේ නම් එම අරමුණු වල ඉහළ ප්‍රගතියකුත් උසස් ලාභදායී තත්ත්වයකුත් ඔබට අපේක්ෂා කරන්නට පුළුවන්. කෙසේ නමුත් පමණට වඩා ප්‍රශ්න පිළිබඳව කල්පනා කිරීම නිසා හටගන්නා මානසික ආතතිය පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. තුලා ලග්නය අනවශ්‍ය නම්‍යශීලී ගුණයකින් යුතුව පමණට වඩා නම්‍යශීලීව අන්‍යයන් සමග කටයුතු කිරීමට පෙළඹෙන දිනයක්. අන්‍යයන්ගේ අදහස් සහ තමන්ගේ අදහස් සමපාත නොවුනත් ඔබගේ අදහස අන්‍යයන්ගේ අදහසට හා සමපාතව ඉටු කර ගැනීමට අන්‍යයන්ට හැකි වෙනවා. මේ නිසා පරිබාහිර පුද්ගලයන් සමග කරන්නා වූ ඕනෑම ආකාරයක ගනුදෙනුවකදී ඔබට වාසි සහගත තත්වයකට වඩා අවාසි සහගත තත්ත්වයන් ඉස්මතු විය හැකියි. ඒ නිසා ඔබ හැකි තාක් දුරට සමබර අදහස් වලින් යුතුව ඔබගේ බුද්ධිය සහ ප්‍රඥාව මෙහෙවා කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. තැන්පත් ධනේ නව වර්ධනයක් ඔබට අපේක්ෂා කළ හැකි වන නිසා ඔබ යෙදෙන පරිබාහිර ව්‍යාපාරිකම කටයුතු ආදියෙන් ඔබට උසස් ජයක් වගේම උසස් ප්‍රගතියක් අත්පත් වෙනවා. සන්ධිගත රෝග, විශේෂයෙන්ම කොඳුවැට පේලිය ආශ්‍රිතව ඇති වෙන දුර්ලභයි රෝග තත්ත්වයන් පිළිබඳව ඔබ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. වෘච්චික ලග්නය දැඩි අදිෂ්ඨානශීලී ගුණයක් ඔබගේ චරිතය තුළින් ඉතා උසස් ආකාරයට පිළිබිඹුන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ක්‍රියාශීලීව තම අරමුණු සහ අපේක්ෂාවන් ජය ගැනීමට ඔබ දැඩි ලෙස වෙහෙසෙනවා. ස්ථාන මාරුවීමක් අපේක්ෂා කළා නම් එම අරමුණ සාර්ථකත්වයට පත්වෙනවා. පදිංචි ස්ථානීය හදිසි වෙනස්කම් අපේක්ෂා කරන අයවලුන්ගේ
අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් වෙනවා. කෙසේමුත් ඉක්මන් තීරණ වේගවත් අදහස් අනුව කටයුතු කිරීමට යෑමේදී නම් තරමක් දුරට කල්පනාකාරී වී තියි. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රගතියක් නව දියුණුවක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන් වගේම ඔබගේ වාසනාව උරගා බැලීමටත් අද දිනය යහපත් දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් පාදවල නහර ගැට ගැසීම් සහිත රෝග, ඒ වගේම සෙම් රෝග හතිය වැනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. ධනු ලග්නය කරන දේ ඉතාමත් නිවැරදිව සහ ප්‍රඥාවන්තව බුද්ධිමත්ව කිරීමට වෙහෙසෙනවා. ඔබට වඩා දැනුමෙන් සහ ඥානයෙන් උසස් අයවලුන්ගේ ඇසුර සැලසෙන දිනයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව පිබිදීමක් නව ප්‍රගතියක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. මානසික අභ්‍යන්තරයේ උසස් දියුණුවක් පෙන්නුම් කරනවා. තරමද්දුට ගුප්ත අදහස් වලින් නිතුව අන්යන්ට තේරුම් ගත හැකි නොවන ආකාරයට කටයුතු කිරීමටත් සිද්ධෙනවා. විශේෂයෙන්ම පෙම්වතා පෙම්වතිය සමග ගනුදෙනු කිරීමේදී ඉවසිලිවන්ත විය යුතුයි, කල්පනාකාරී විය යුතුයි, විවෘත විය යුතුයි. එවිට ඔබට ඔබගේ අරමුණු පමණක් නෙමෙයි ඔබගේ සිතෙහි චිත්ත ප්‍රීතිය ඉතාමත් උසස් ආකාරයට ඇතිවන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් තැන්පත් ධනයේ ඉහළ ප්‍රගතියක් ඉහළ වර්ධනයක් අපේක්ෂා කළ හැකි වෙන නිසා ඔබට අමතර මුදලක් අද දිනය තුළදී අත ඉතිරි කරගත හැකි වෙනවා. හැකිතාක් දුරට බුද්ධිමත්ව සහ ඥානාන්විතව කටයුතු කරන නිසා ඔබගේ අනාගත සැලසුම් සාර්ථක වන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් සමහි රෝග තත්ත්වකින් වගේම ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්. මකර ලග්නය සංවේදී අදහස් වලින් යුතුව කටයුතු කරන දිනයක්. අන්යන්ගේ අදහසට අනුව ඔබගේ අදහසද නිසි පරිදි කළමනාකරණය කරගෙන කටයුතු කරන නිසා ඔබ හවුලේ කටයුතු කරන්නෙක් නම් ඔබගේ කටයුතු වඩාත් පහසු වෙනවා. නව හිතවතුන් හිතවතියන් හඳුනාගත හැකි වෙනවා. තැන්පත් ධනයේ විශේෂ දියුණුවක් ඔබට අපේක්ෂා කළ හැකි නිසා ඔබ සැලසුම් කරන බොහෝ අරමුණු බොහෝ අපේක්ෂාවන් ජයග්‍රාහී මට්ටමකට පත්වෙන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. විදේශගත අරමුණු වලට ඉතාමත් යෝග්‍යයි. දුරබැහැර හදිසිය යෙදෙන ගමන් බිමන් පෙන්නුම් කරන නිසා එවැනි දුරබැහැර ප්‍රදේශයන් සමග කරන්නා වූ වෙළඳ ව්‍යාපාර ගනුදෙනු ආදියෙන් ඔබට උසස් ප්‍රතිඵල අත්පත් වෙනවා. අතරමැදි වෙළඳ ව්‍යාපාර ගනුදෙනු ආදී නිරතවන්නන්ට අද දිනය ඉතාම යහපත් දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් සන්ධිගත රෝග තත්ත්වකින් හෝ උගුර කණ්ණාසය ආශ්‍රිතව දුර්ලභයි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. කුම්භ ලග්නය දැඩි අදිෂ්ඨානශීලීව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි කුම්භ ලග්නෙමි ඔබට අද දිනය පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් ඉක්මන් තීරණ නොගෙන ඉවසිලිවන්තව ජීවිතය තුළ තීරණ ගැනීම ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ප්‍රගතියක් ඔබට අපේක්ෂා කළ හැකි වෙන නිසා ඔබ උසස් අධ්‍යාපනික ශාස්ත්‍රයක නිරත වන අයෙකු නම් ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සාර්ථකත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම රැකියාවේ උසස් වීමක් අරමුණු කරගෙන අධ්‍යාපන ශාස්ත්‍රයක නිරත වන වැඩිහිටියෙකු නම් ඔබගේ අරමුණු සහ අපේක්ෂාව සාර්ථකත්වයට වගේම ප්‍රගතියට පත් වෙනවා. වෙනදාට වඩා ක්‍රියාශීලීව ජීවිතය තුළ කටයුතු කරන නිසා ඔබගේ කටයුතු බොහොමයක්ම පහසු වෙනවා. නිසි කළමනාකාරීත්වයකින් යුතුව අද දිනේ උදෑසන සිටම කටයුතු නිසි පරිදි කළමනාකරණය කරන්නේ නම් ඔබට අද දිනේ යහපත් ප්‍රයෝජනවත් දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් පපුවේ දැවිලි සහිත රෝග, රුධිරපීඩනයේ වෙනස්කම් සහිත රෝග වගේම හෘද රෝගී තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. මීන ලග්නය අපේක්ෂාවන් සහ බලාපොරොත්තු බොහොමයක්ම ඉටුවෙන යහපත් දිනයක් වශයෙන් තමයි අද දිනය මීන ලග්නෙහිම ඔබට පෙන්නුම් කරන්නේ.
ඔබ කරන කියන කටයුතු වලට අන්‍යයන්ගින් බලාපොරොත්තු නොවු ආකාරයට සහයෝගය වගේම උපකාරය ලැබෙනවා. ඒ වගේම බිඳී වැටුණු ප්‍රේම සමන්තා ආදී ශක්තිමත් වන දිනයක් වශයෙන් උත් අද දිනේ ඔබට හඳුන්වන්නට පුළුවන්. ගෙදර දොර කටයුතු වෙනුවෙන් ඔබට අමතර කාලය වගේම ශ්‍රමය ධනය වැය වෙන වගේ පෙන්눔 කරනවා. කෙසේ නමුත් එම කටයුතු ඔබට ආයෝජනයක් වන වගේ පෙන්눔 කරන්නේ. නිශ්චල චංචල දීපල මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්ට සොකී අරමුණු සහ අභිමතාර්ථයන් ඉටු කරගත හැකි වෙනවා. මෙතෙක් කලක් ඉල්ලුම් කරන ලද විශේෂ ණය මුදලක් ලැබෙන දිනයක් වශයෙන් උත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් හතිය ඇදුම් වැනි තත්ත්වකින් වගේම සෙම් රෝගී තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.